ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කතා කරන්නේ ඔයාලට ගොඩක් ලොකු ආසාවක් ඇති ගොඩක්ට YouTube, Facebook, TikTok මේ වගේ ඒවාට කොහොමද ඔයාලගේ gameplay එක ඔයාගා මේ විදිහට තියෙන පොඩි machine නේ උදාහරණ කෝරුඩු 4GB RAM 512GB වගේ තියෙන machine desktop එකක් එහෙම නැත්නම් i3 Serlan Pentium වගේ තියෙන laptop එකකින් උනත් ඔයාලා කිසිම ඉර වෙන්නේ නැතුව lag වෙන්නේ නැතුව ගන්න game එකක් උනත් ඔයාලට මේ විදිහ ආසාවක් නැත්නම් screen එක record කරලා තව කාට හරි යාළුවට share කරන්න එහෙම නැත්නම් YouTube upload කරන්න Facebook upload කරන්න ඉතින් එහෙම නැත්නම් පුංචි ආසාවක් ඇති gaming channel එකක් පටන් ගන්න. ඉතින් ඔයාලා දන්න ගොඩක් අපහසුතාව තියෙන සාමාන්‍ය පාටේ වරුම් ග්‍රැෆික් කාඩ් වලට යන්න බෑ ලොකු PC වලට යන්න බෑ. ඉතින් එහෙම එකකට පටන් ගන්න මුල්ම අදීර විදිහට ඔයාලා ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගෙන අප්ලෝඩ් කරලා ඔයාලගේ දේවල් පටන් ගන්න. ඉතින් මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන පටන් ගන්නකොට ලොකුම ගැටලුව තමයි සාමාන්‍ය OBS Studio ඊට පස්සේ NVIDIA share එක උදාන NVIDIA share කියන එක support කරන්නේ NVIDIA GPU එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි OBS Studio ගත තියෙන සාමාන්‍ය OBS Studio එකේ ටිකක් හොඳ PC එකක් තියෙනවා නම් OBS Studio එකේ වුණත් game එකක් record කරන්න. අනිත් දේ තමයි ඔය බණ්ඩි කැම් වගේ ඊට පස්සේ ice cream record. ඉතින් මේ වගේ දේවල් වලින් සමහරවිට game එක record කරන්න ගියම එන ප්‍රශ්න තමයි game එක record කරලා පස්සේ screen එක කළු පාටයි එහෙම නැත්නම් game එක කැඩි කැඩි crash වෙවි තමයි ගොඩක් ලාට game එක record එහෙම නැත්නම් quality ගොඩක් drop වෙලා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් අද වීඩියෝ මම ඔයාලට කියලා දෙන්නේ Windows 10 එකත් එක්ක නොමිනේම එන Windows 10 එකේම තියෙන කොහොම මේ විදිහ ගන්න නැති මේ සමහරව දන්නේ නැති කොහොමද මේ පොඩි ෆියුචරිස් එක enable කරගෙන game record කරන්න කියලා Oh my god මේ වෙනම කෝන් නෙමෙයි Xbox game bar. ඉතින් ඔයාලා Xbox game bar ගැන අහලා ඇති. සාමාන්‍ය Windows 10 එකේ 2016න් පස්සේ ආපු update එකත් එක්ක මට මතක විදිහට ඔයගලට ආව option එක gaming කියන category එක Windows 10 එකේ. ඉතින් මේ gaming කියන category එක Windows 10 එකේ 2016න් පස්සේ කියන්නේ 2017 version එක 2018 version එක වගේ ආපු ටිකේ ඔයගලට මතක ඇති ආවා gaming කියන category එක. ඉතින් මුල්ම ගියාලේ ආපු gaming category එක නම් එච්චර quality එකක් තිබුණේ නැහැ. නමුත් 2018 update එක 2019 ඊට පස්සේ 2020 22 වගේ ආපු මේ හැම එකේම ගොඩක් හොඳ ස්මූත් ඔප්ටිමයිසේෂන් එකක් තියෙනවා මේ gaming කියන feature එකේ. ඉතින් ඒකේ තියෙන gaming එකේ තමයි Xbox game bar කියන එක. ඉතින් මේකේ තියෙන සුවිශේෂීතාවය තමයි ඔයාලා පුළුවන් game එක ගහන ගමන් record කරන්න. එහෙනම් ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න කොහොමද මේකේ වැඩක් කරගන්නේ කියලා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න කොහොමද Xbox game bar එක ඔයාලගේ PC එකේ හදාගන්නේ කියලා. ඉතින් මගේ නම් මේ screen recorder එක තුනක්ම තියෙනවා එකක් OBS අනිත් එක තමයි GeForce Experience එක නැත්නම් ඔයගොල්ලෝ දන්නවා ඒක මොකද්ද NVIDIA share එකෙන් අපි කියන්නේ. ඉතින් අනිත් එක තමයි මේ NVIDIA Shadow Play එක. ඒ වගේම තමයි Xbox Game Bar එක. ඉතින් මගේ මේ තුනම වැඩ කරනවා. ඉතින් මම ඔයගොල්ලෝ Xbox Game Bar එක මෙන්න මෙහෙමයි මෙන්න මේ වගේ වෙනවත් වෙයි Xbox Game Bar කියන්නේ. ඉතින් ඔය වගේ එක තමයි Xbox Game Bar කියන්නේ. ඔය වගේ look එකක් තමයි ඒක තියෙන්නේ. මේකෙන් පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට මෙතන ගේම් එකක් ගහන ගමන් ෆොටෝ එකක් ගන්න, ඒ වගේම තමයි අර TikTok එකේ විනාඩි 30ක වීඩියෝ හදනවා නම් ඒව හදන්න පුළුවන්, ගේම් එක රෙකෝඩ් කරන්න පුළුවන් පැය ගානක්, එහෙම නැත්නම් ගේම් එක රෙකෝඩ් කරන්න ගමන් මයික් ඔන් ඔෆ් කරන්න පුළුවන්. රයිට්, ඔය වගේ බොහොම බේසික් වැඩ ටිකක් තියෙනවා. ඉතින් Xbox ගේම් බා ගන්න මෙන්න මෙහෙමයි. පළවෙනි දේ තමයි ඔයගේ ස්ටාර්ට් වලට ඇවිල්ලා ඔයාට පුළුවන් මෙතන සර්ච් කරන්න Xbox ගේම් බා කියලා. ඉතින් Xbox ගේම් බා කියලා ගැවුවා පස්සේ ඔයාලගම මේ විදිහ තියෙන්නේ Windows 10 එකේ 2018ට වැඩි සංස්කරණ වෙන සාමාන්‍ය 2018 සංස්කරණේ තමයි ගොඩක් මේ විදිහ ලංකාව හැමෝම වගේ කතා තියෙන්නේ. ඉතින් 2018 සංස්කරණේ තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ Xbox game bar එක මේ විදිහට වැඩ කරන විදිහට හදා ගන්න. ඉතින් එහෙම නැත්නම් කාගාව හරි ඔයාලට පුළුවන් ඔයාගේ store එකට ඇවිල්ලා එතනින් download කරගන්න Xbox game bar එක. කිසිම ප්‍රශ්න නැතුව ඔයාගේ Microsoft store එකට ඇවිල්ලා ඉතින් මගේ මේ විදිහම මම download කරලා තින්දා මට ඒකට යන්න ඕන නැහැ. ඒ වගේ තමයි Xbox game bar එක වැඩ කරන්නේ නැත්නම් මේක හදාගන්නේ මෙන්න මෙහෙමයි. මේ වෙදි වගේ තියෙනවා නම් Xbox game bar එක වැඩ කරන්නේ නැතුව ඇති. ඉතින් ඒක හදාගන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් ඔයාලට පේන ඇති මෙතන enable කරන්න කියලා තියෙනවා. මෙතන මේ tick mark එකේ මේක දාලා enable කරන්න. ඉතින් ඒ වගේම මෙතන tick mark එකක් දාගන්න. ඉතින් මෙතන shortcut තියෙනවා. ඉතින් ඔයාලට මේ දීලා තියෙන default shortcut වලට වැඩිය වෙන shortcut එකක් ඕන එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් capture ගැනීම. මේකටත් ඇවිල්ලා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ capture කරන දේවල් සේව් වෙන්න ඕනේ ලොකේෂන් එක කොයිකද කියලා දෙන්න. ඉතින් ඒ දේවල් ටික දුන්නාට පස්සේ ඉතින් ඕගොල්ලන්ට බොහොම ලේසියෙන් පුළුවන්. ඉතින් දැන් මගේ නම් ඉතින් ගේම් බයික රෙකෝඩ් නේ මේක තමයි රෙකෝඩ් වෙන්නේ. ඉතින් මේ Xbox ගේම් බයිකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයාලා ගේම් එක ගන්නකොට දැන් උදාහරණයක් විදිහට හිතනවා ඩිස්ක්‍රීන් රෙකෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් මේකේ
මෙහෙම ගත්තා කියලා ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න බෑ. කියන්නේ ඔයාලට මේක ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න බෑ මේ. ඉතින් ඒකට ඔයාලට සිද්ධ වෙන මොකක් හරි දැන් ඉතන ඔයා ගාව අපි දැන් පෙන් මම ඔයාලට පෙන්නන්නම් Google Chrome ගම. ඉතින් ඔයාලට දැන් මේ වගේ ඇප්ලිකේෂන් එකක් ගත්තට පස්සේ Google Chrome එකේ ඇප්ලිකේෂන් එක ඔයාලට පුළුවන් මේ Google Chrome එකේ කරන වැඩ ටික මේකේ රෙකෝඩ් කරන්න. ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට පේන තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ Kerrol එක තමයි මේක මේ විදිහට තියෙන්නේ. කොහොමද ඒ වගේ තමයි දැන් ඔයා බැරි වෙලා හරි Google Chrome එක ක්ලෝස් කරා කියලා. දැන් ඉන්නවා මම Google Chrome එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරේ ගාම ඔයාගේ මේ ගේම් බාර් එකේ මේකත් ඔටෝමැටික්ම ක්ලෝස් වෙනවා. ඉතින් ඒකට ඔයාලට සිද්ධ වෙනවා ආයි this PC ගිහිල්ලා රෙකෝඩ් කරපු තැනකින් අර ක්ලෝස් කරපු වීඩියෝ ගෑල් වෙනවා. ඉතින් ඒක සේව් වෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි රෙකෝඩ් කර කර හිටියොත් ඒ ක්ලෝස් කරේ ගාම මේක නිකම්ම ක්ලෝස් වෙලා යනවා. ඒ කියන්නේ දැන් හිතන්න ඔයා ගේම් එකක් ගහනවා කියලා. ඉතින් ඔයා ගේම් එකක් ගහන ගම ඔයා ගේම් එක ක්ලෝස් කරොත් එහෙම ඔයාගේ මේ රෙකෝඩ් එක ඔටෝම නවතිනවා. ඉතින් තව සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා මේකේ. ඒ තමයි සාමාන්‍ය අපිට ගේම් රෙකෝඩ් එක ගන්නකොට ඔයාගේ ඔටෝමැටික් මේක රෙකෝඩ් වෙන දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ගේම් එක රෙකෝඩ් කරන්න නැතුව ඔයාට පුළුවන් කිසිම කීයක් ඔබන්න නැතුව ගේම් එක ගහන වෙලාවට ඉතින් මෙහෙම තප්පර කීයද පැයක්ද විනාඩි 10ක්ද කියලා ඊට වැඩි අඩු ගන්න අපි කියලා මෙහෙම ඔටෝමැටික් රෙකෝඩ් වෙන්න දාන්න. ඉතින් ඔයා ගොඩක් කරාට වර්ස් ඕන් ගන්න කෙනෙක් එහෙම නම් වර්ස් ඕන් ගන්න ආසයි ඉන්නේ කියලා වර්ස් ඕන් නැත්නම් FX වගේ ගේම් එකක් ගහනවා නම් ඒ වගේ channel එකක් කරන ආසයි ඉන්නේ කියන්න ඔයාට හොඳ ඔප්ෂන් නැත්නම් සාමාන්‍ය විනාඩි 10 15 ගේම් ප්ලේ YouTube අප්ලෝඩ් කරන්න පුළුවන් වෙනත් මේක ඔටෝමැටික් ගේම් ප්ලේ දාන එක. ඉතින් ඒ වගේ තමයි ඔයාලා ඔඩියෝ එක. ඉතින් ඔඩියෝ එක නම් මේ වගේ ක්වොලිටි තමයි තියෙන්නේ. ඉතින් ඒකේ උඩරිම ක්වොලිටි දාලා බලන්න. ඒ වගේ තමයි මේක ඔඩියෝ ක්වොලිටි දෙකක් නිකක් තමයි සිස්ටම් වැලියුම් සහ ඕගොල්ලන්ගේ මයික්‍රෝෆෝන් වැලියුම්. ඉතින් ඒ වගේ තමයි වීඩියෝ ෆ්‍රේම් රේට් එක වල්පර 60 fps යන්නේ නැත්නම් 30 කියන්නේ. වීඩියෝ ක්වොලිටි එක හයි ක්වොලිටි දාලා තිබ්බට අවුලක් නැහැ. රයිට්. ඉතින් ওই ටික දැම්මට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ඉතින් මේ වෙහිලා ඉන්ටර්නෙට් එකක් ඔනිය එච්චර දේවල් ඕනේ නැහැ ඔයගොල්ලන්ට. ඔය දේවල් තමයි බොහොම සරලව Xbox game buy එක ගැන කතා ගන්න තියෙන්නේ. ඉතින් මේකේ දෝෂයක්ද තියෙන්නේ? උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට screen record කරන්න බැහැ. ඔයගොල්ලෝ කරන වැඩේ ඒ වෙලාවට විතරක් විතර මේක record කරන්න. ඉතින් මේ වීඩියෝ හොඳ නැත්නම් comment box share කරන්න මතක් කරන්න එපා. ඔයාලට channel එක ගැන කියන්න මතක් කරන්න. පහන ඉතින් හැමෝටම අලුත් වීඩියෝකින් ඔයගොල්ලන්ට සුබ දවසක්.